මැයි මාසේ අවසාන වෙනකොට ඔප්පු 2178ක් මහවැලි කලාපවල ලංකාවම නියෝජනය කරන මහවැලි කලාපවලට ලබා දෙනවා කියලා එතුමා විසින් පවසා සිටියා. මීට අවුරුදු දෙකකට කලින් මිනිස්සුන්ට ඔප්පුවක් තමන්ගේ ඒ බලපත්‍රය සහිත ඉඩමට ඔප්පුවක් තියා ඒ කුඹුරේ වැඩ කරන පොහොර ටික නැතුව හිටපු කාලයක් තිබ්බා. තෙල් ටික නැතුව හිටපු කාලයක් තිබ්බා. ඉතින් ඒ කාලේ ඒ ගොවීන් සහ අනිකුත් ඒ බලපත්‍ර ලාභීන් හීනකින්වත් හිතන්න නැතුව ඇති. මෙච්චර ඉක්මනට තමන්ට මේ ලංකාවේ තමන් නිපදුණු මේ ශ්‍රී ලංකාවේ තමන්ට භූමියට අයිති මේ තමන්ගේ භූමියට ඔප්පුවක් ලැබෙයි කියලා. නමුත් ගරු ජනාධිපතිතුමා අවුරුදු දෙකක් වගේ කෙටි කාලයකින් තෙල් ටික දීලා, ගෑස් ටික දීලා, පොහොර ටික දීලා ඒ ගොවි මහත්තුන්ටත් අනිකුත් ප්‍රතිලාභීන්ටත් මේ ඔප්පුව දීලා තියෙනවා. මේ ඔප්පු 120ක් මේ මුළු වැඩසටහනේ අවසානයේදී 120ක් ඔප්පු ප්‍රදානය කරන්න තමයි මේ උරුමේ වැඩසටහන සකස් කරලා තියෙන්නේ. ඒකෙදී එදා පොළොන්නරුවේදී ජනාධිපතිතුමා විසින් මේ කීවා මහවැලි ජනපදිකයන්ට ඔප්පු 2042ක් ලබා දෙනවා කියලා. මේ මාසෙ තුල, මේ මැයි මාසෙ තුල ඔප්පු මම හිතන්නේ 2178ක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ මැයි මාසෙ අවසාන වෙනකොට ඔප්පු 2178ක් මහවැලි කලාපවල ලංකාවම නියෝජනය කරන මහවැලි කලාපවලට ලබා දෙනවා කියලා එතුමා විසින් පවසා සිටියා. ඒ වගේම එදා පොළොන්නරුවේ තිබ්බ උත්සවයේදී ඔප්පු 1340ක් මේ මහවැලි ජනපදිකයන්ට ලබා දුන්නා. ඇත්තටම මේ වැඩසටහන ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඉඩම් ඇමති ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ උපදෙස් පරිදි මේ ඉතාම කඩිනමින් මේ වෙනකොට ලංකාව තුළ සිදුවෙනවා. අපි හිතන්නේ අපි ඉතිහාසය දිහා බැලුවොත් මේ වගේ දෙයක් මුළු ඉතිහාසෙම වෙලා නැහැ, මේ වගේ කටයුත්තක්. ඉතින් මේක අපිට මතක, මට පෞද්ගලිකව මතක් වෙනවා මේ වගේ කටයුත්තක් පසුගිය තිබූ ආණ්ඩු වලින් කරානම් කොච්චර වියදමක් දරනවද කියලා. මේ වගේ කටයුත්තක් සමාජගත කරන්න සහ ප්‍රචාරණය සඳහා ඉතින් අපි දැනගන්න ඕනි මේ කටයුත්ත එහෙම ප්‍රචාරණයක් දීලා රජයේ සල්ලි අපේ බදු මුදල් වේදම් කරලා කරන එකද හොඳ, නැත්නම් මේ අදාළ වැඩේ මේ ඔප්පු ප්‍රදානය ඉතාම ක්‍රමවත්ව මේ මිනිසුන්ට ලබා දෙන එකද හොඳ, බොරු ප්‍රචාරණයක් නැතුව. නමුත් මේවා මිනිස්සු දැනගන්න ඕනි, නොදන්න මිනිසුත් ඉන්නවා. ඉතින් ඒකෙන් හින්දා අපි කැමති කියන්න මේ මෙච්චර වියදමක් දරලා පුළුල් ප්‍රචාරණයක් නොදී නමුත් හරියට මේ ඔප්පු ප්‍රදානය කරනවා. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් තමන්ගේ බලපත්‍රයට අවශ්‍ය ඕන ඔප්පුවක් සකස් කරගන්න පුළුවන්. ඒ නීති රීති වලට යටත්ව ඒ නිලධාරීන් මේ වෙනකොට මුළු ලංකාව පුරාම ශීඝ්‍රයෙන් වැඩ කරනවා. ඉතාම වේගෙන් මේ වැඩේ මේනවා. මම හිතන්නේ ජනාධිපතිතුමා දැනුවත් කරලා තියෙනවා මාස දෙකක් තුළ මේ කටයුතු අවසන් කරන්න කියලා. ඉතින් මේකේ මට ඉතිහාසය ගත්තොත් මතක් වෙනවා මේ හරිම දයෝපගත සිදුවීමක්. මොකද DS සේනානායක, ඩඩ්ලි සේනානායක ඒ මැතිතුමාලා ඔක්කොමලා මේ එක්සත් ජාතිපක්ෂය නියෝජනය කරපු මේ රටට සේවයක් කරපු මේ නායකයෝ මේ ඒ කට්ටිය හදපු ජනපදවලටත් සමහර ජනපදවලට අද ගල්ලෝය වගේ උදාහරණයක් කිව්වත් ගල්ලෝය වගේ ඒ වගේ වලටත් ඔප්පු නැහැ. එතකොට අපේ එක්සත් ජාතික පක්ෂයෙන් කරපු මේ මහවැලි ව්‍යාපාරය යටතේ ඔප්පු නැති 100%ක්ම ඔප්පු නැති මිනිස්සු තමයි ගොඩක් ඉන්නේ මහවැලි ව්‍යාපාරය යටතේ. එතකොට ඒ ඔක්කොටම මේ ඔප්පු ලබා දීම සිදු කරන්නේ ආයෙත් එක්සත් ජාතික පක්ෂයෙන් බිහි වූ ගරු ජනාධිපතිතුමා යටතේ. ඒක හරිම මේ දෛවය, මට ඒක වචනයක් ඉන්නේ නැහැ. මේ මොකද එක්සත් ජාතික පක්ෂයෙන් පටන් ගත්ත වැඩක් ඔප්පුවක් දෙනවා කියන ඒ අවසාන අදියරත් එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක්ම තමයි කරන්නේ. ඉතින් ඒක නිසා ඒ ගැන මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදිහට ආඩම්බර වෙනවා.